තෙරුවන් සරණයි ධම්මදායාද වෙතින් ප්‍රබෝධමත් දවසකට දැහැම සිතිවිල්ලක් අදත් අපි ඔබට පහදා දෙනවා අපේ ජීවිතය සාර්ථක කරගන්නට නම් සාර්ථක වෙන කරුණු කිහිපයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා අධික රාගයෙන් යුක්ත නොවීම අධික ද්වේෂයෙන් යුක්ත නොවීම අධික මෝහයෙන් යුක්ත නොවීම මෙන්න මේ කියන තත්ත්වයන් වල අපි හිටියොත් අපට අපේ ජීවිතේ සාර්ථක වෙන බව දේශනා කරනවා පින්වත්නි රාගය තියෙන කෙනා කරගන්නේ මහානිය ඒ රාගය නිසා අපිට ඒ රාගයෙන් මිදෙන්නට පුළුවන්කමක් තියෙනවා නම් ඒ ජීවිතය බොහොම සුන්දර වැදගත් වූ ජීවිතයක් බවට පත් වෙනවා අසහනය දුරු වෙනවා අසීලාචාරකම් අපෙන් සිද්ධ වෙන්නේ නැහැ අශිෂ්ට වූ අසික්කිත වූ දේවල් සිද්ධ වෙන්නේ නැහැ ලැජ්ජා බය ඉපදෙලා එයා ඉතාමත්ම ශිෂ්ට සම්පන්න ජීවිතයක් ගත කරනවා සමාජයේ ගරු කරන චරිතයක් බවට පත් වෙනවා ඒ කෙනා රාගයට ඇලීමෙන් කරගන්න හානිය රාගික චරිතයක් වුණොත් ඒ රාගය නිසා එයාගේ ධනය පිරිහෙනවා බලය පිරිහෙනවා මොකද ඒ කෙනා බලාපොරොත්තු වෙන්නේ මේ දේ නිසා ගෞරවය පිරිහෙනවා එයින් මිදුණු කෙනෙක්ට ධනය ලැබෙනවා ධනය පිරිහෙන්නේ නැහැ ඒ වෙනි කෙනෙක්ගේ චරිතය පිරිහෙන්නේ නැහැ ඒ වගේ කෙනෙක්ගේ බලයක් පිරිහෙන්නේ නැහැ මොකද එයා රාගයට වහලෙක් නොවන හින්දා අධිකව දේශයෙන් මිදුණ කෙනෙක්ට ජීවිතේ සාර්ථකත්වය ලැබෙනවා මොකද එයා හැම වෙලාවෙම ඉවසීමේ ඉතාමත්ම කලයුතු දේ පිළිබඳ අවබෝධය ඇති කරගෙන එයා ක්‍රියා කරනවා නොවිසීම නිසා බොහෝ පාඩු ජීවිතයන් වල ලබනවා ඉවසීමෙන් කටයුතු කරන කෙනාට අන් අයගේ ප්‍රියභාවය අන් අයගේ එකමුතු භාවය සමගී සමාදානයෙන් ක්‍රියා කිරීමේ ලාභය ආදී බොහෝ ලාභ රසක් ලැබෙනවා මෙලොව ජීවිතයත් සැනසෙනවා පරලොව ජීවිතයත් සැනසෙනවා ඒ වගේම තමයි ප්‍රඥාව ඇති කෙනා අධික මෝහයෙන් යුක්ත වෙන්නේ නැති කෙනාටත් ජීවිතේ සාර්ථකව පවත්වා ගන්නට පුළුවන්කමක් තියෙනවා නිසි කලමනාකාරීත්වයක් ඇතිව කළ යුතු වැඩපිළිවෙල කළ යුතු ආකාරයෙන් කිරීම කිව යුතු දේ කිව යුතු ආකාරයෙන් කීම ස්ථානෝචිත ප්‍රඥාවෙන් ක්‍රියා කිරීම හැම දෙයකම කළ යුත්ත නොකළ යුත්ත පිළිබඳව මනා අවබෝධයකින් ක්‍රියා කිරීම නිසා ඒ කෙනාගේ ජීවිතය බැබලීමක්මයි දියුණුවක්මයි ඒ ජීවිතයට උදා වෙන්නේ ඒ නිසා අපි අපේ ජීවිතය ගැනත් අවබෝධය ඇති කරගෙන රාගය දේශය මෝහය මෙයින් ඉවත් වීමටයි අපි හැමෝම උනන්දු විය යුත්තේ උත්සාහවත් විය යුත්තේ එහෙමනොත් අපේ ජීවිත යහපත් වූ සුන්දර වූ ගෞරවාන්විත වූ ආදර සමාජ චරිතයක් බවට පත් වෙනවා සමාජයට අවශ්‍යම කරන චරිතයක් බවට පත් වෙනවා මෙලවත් දියුණු වෙනවා පරලවත් දියුණු වෙනවා ඔබට යහපතක් වේවා සුබම සුබ දවසක් වේවා තෙරුවන් සරණයි